රන්කෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ඌ ගුවන් විදුලියෙන් මිතුරනි අපි මේ ජීවත් වෙන්නේ තාක්ෂණික ලෝකයක එහෙම නැත්නම් තාක්ෂණය විසින් හැඩය වෙනස් කරපු ලෝකයක අත අපි ජීවත් වෙන්නේ ඒ නිසා නවීන තාක්ෂණය එහෙම නැත්නම් විද්‍යාව මෙන්න මේ කාරණාවන් පිළිබඳව අපේ මනස හුරු කරගන්න එක සහ අපේ මනස අවදීන් තබා ගැනීම මම හිතන්නේ අද මේ ලෝකයේ ජීවත් වෙන උදවියට බොහොම වැදගත් කාරණාවකට පත් වෙනවා ඒ නිසා හැම බදාදාවකම ඔබව ගොවියර්ණයට මුණ ගැහලා FM 97 දශම හයෙන් ඌවේ සංනිවේදනයේ පුරෝගාමී හරහා අපි ඔබව මේ නවීන තාක්ෂණික කාරණාවන් පිළිබඳව දැනුවත් කරන්නේ සහ ඔබේ මනස අවදීන් තවන්නට කල්පනා කරන්නේ. ඉතින් හදත් අපි සූදානම් ඒ කටයුත්තේ තවත් පියවරක ආරම්භය මේ විදිහට සරහන් කරන්න. අද ගොවියර්ණයේදී අපි කතා කරන්නේ සත්ව පාලනය ආශ්‍රිත නවීන තාක්ෂණික භාවිතාවන් සම්බන්ධයෙන්. මේ සඳහා අපි කරන කතිකාව වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්නේ ශ්‍රී ලංකා සබ්‍රගම විශ්වවිද්‍යාලයේ පශු සම්පත් සහ සත්ව නිෂ්පාදන අධ්‍යනාංශයේ ආචාර්ය සුමිත් වාගපගේ මහත්මය. අයිබන් සුමිත් මහත්මය. අයිබන් පුතුම. හොඳයි මම කැමතියි දැනගන්න මේ සමස්ත කාරණාවටම කලින් අපි ඔබේ ක්ෂේත්‍රයේ පරිබඳව සත්ව පාලනය කියලා කියන්නේ මොකක්ද කියන කාරණෙන් අපේ මේ කතිකාවේ ආරම්භය සරහන් කරන්න. සත්ව පාලනය කියුවම පස්සේ අපිට දැනෙන්නේ ඉතා පුළුල් පරාසයක් තුළ විහිදී යන කාරණයක්. නමුත් මේ සත්ව පාලනයේ දන්නව ඇති දැනට අපි සුත්‍ර සත්ව පාලනය සහ ඒ වගේම අපි ලාජ් ඇනිමල් කියන්නේ විශාල සතුන් වශයෙන් අපි ඔය සත්ව පාලනය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අතන මම විශේෂයෙන්ම දැන් විශේෂයෙන්ම විශාල සතුන් වශයෙන් අපි සලකන ගවයා ඒ වගේම එළුවා ඒ වගේ සත්තුන් සම්බන්ධව අපි විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කෘෂි ආර්ථික රටාවක් තියෙන රටක් වශයෙන් සහ කිරි ප්‍රධාන වශයෙන් පරිභෝජනය කරන රටක් වශයෙන් ඉතින් මම හිතනවා මේ රටේ ගව සම්පත සහ ඒ ආශ්‍රිතව සත්ව නිෂ්පාදනයන් කෙරෙහි අපේ විශාල අපි විශාල වශයෙන් අපි යොමු වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අනෙකුත් සත්ව පාලන නැත්නම් විශේෂයෙන්ම කුකුල් පාලනය වගේ ඌරු කර්මාන්තය කුකුල් පාලනය වගේ දේවලුත් තියෙනවා. නමුත් ඇතරම මම හිතන්නේ අද අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මෙම වැඩසටහනේ විශේෂයෙන්ම කිරි ගොවියා සහ කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා තාක්ෂණය භාවිතා වරන්නේ කොයි ආකාරයටද ලෝකයේ තුල කොයි ආකාරයටද තාක්ෂණය භාවිතා වෙන්නේ සහ අද ලංකාවට ඒ කොයිවැනි කොයි වගේ තත්ත්වයක්ද ලෝකයේ තුල තියෙන්නේ තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධව සහ අපේ තියෙන හැකියාවන් මොනවද කියන එක මං හිතන්නේ අපි දැන හඳුනා ගැනීමක් කිරීම තමයි මං හිතන්නේ මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. හරි සත්ව නිෂ්පාදන පිළිබඳව අපි කතා කරේ. එතනින් මේ කිරි කර්මාන්තය පිළිබඳව තමයි අපි මේ වැඩසටහන තුල අද වැඩි අවධානයෙන් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොනවද මේ සත්ව පාලනය ආශ්‍රිතව පොදුවේ අපිට හඳුනා ගන්න පුළුවන් වර්තමානයේ දකින්නට තියෙන නවීන තාක්ෂණික ප්‍රවණතාවන්? ඔව් සත්ව පාලනය ඇත්තරම තාක්ෂණය කියන්නේ අතිශය දැවැන්ත ලෙස භාවිතා කරන කර්මාන්තයක් තමයි අතම කර්මාන්තයක් තමයි සත්ව පාලනය කියන්නේ. ඒතොර සත්ව පාලනයේදී තාක්ෂණය භාවිතා වෙනවා ඇත්තරම ආහාර සතුන්ට ආහාර නිෂ්පාදනයේදී ඒ වගේම රෝග වළක්වා ගැනීමේ ක්‍රමවේදවලදී විශේෂයෙන් අපි තාක්ෂණය භාවිත වෙනවා. ඒ වගේම සුවිශේෂී ලෙස සත්ව පාලනයේ තාක්ෂණය ඉතාමත්ම ඉහළින්ම පාවිච්චි කරන සහ සාර්ථකව පාවිච්චි කරන අනෙකුත් ප්‍රධාන ප්‍රධාන ශේෂ්ත්‍රය තමයි සත්ව අභිජනනය. මම හිතන්නේ සත්ව අභිජනනය කියන කාරණය සමායෝජනය කරන්න මම හිතනවා අපිට කළමනාකරණය කරගන්න මේ සත්ව නිෂ්පාදන ආශ්‍රිතව අපි සත්ව තාක්ෂණය සත්ව පාලනයේදී යොදා ගන්නා මේ තාක්ෂණය අපිට යොදා ගන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ කාරණා ඒරියා ශේෂ තුන තුල මම හිතන්නේ සත්ව ආහාර නිෂ්පාදනය
සත්ව රෝගනි වැලක්වීම සහ පාලනය කිරීම සහ සත්ව අභිජනනය කියන කාරණාවලදී විශේෂයෙන්ම තාක්ෂණය භාවිතා වෙනවා. හොඳයි, අභිජනනය කියලා අපිට සරලවම හඳුන්වන්න පුළුවන් මොකක්ද සුමිත් මහත්මයා? ඔව්, මම හිතන්නේ අභිජනනය කියන්නේ අපි ඊළඟ පරම්පරාව පවත්වාගෙන යෑම සඳහා අපි තෝරාගත් යම්කිසි තේරීමකට අනුව සතුන් දෙදෙනෙකු, කියන්නේ පිරිමි සතෙක් සහ ගැහැණු සත්වෙක් ලිංගිකව එකතු කිරීම තමයි අපි ඒක වෙන්න පුළුවන්. ලිංගිකව එකතු කරන්න පුළුවන්, එහෙම නැත්නම් අපි කෘත්‍රිමව එකතු කිරීමක් වෙන්න පුළුවන්. ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා අදාළ අපි කියන්නේ අදාළ සැලසුම් සැකසීම තමයි අභිජනනය කියලා කියන්නේ. හොඳයි, මේ තාක්ෂණයට යොමු වෙද්දී සමහරලාවට ගොවි ජනතාව තුළ තිබෙනවා යම් යම් ප්‍රතිවිරෝධී සංකල්ප. ඔබතුමා කොහොමද දක්වන්නේ මේ නවීන තාක්ෂණ භාවිතා කිරීමේ වැදගත්කම සහ මේ තියෙන වාසි මොනවද ඔබතුමා හඳුනාගෙන තිබෙන්නේ? ඔය ඇත්තරම මම හිතනවා පැතුම් මතක් කර විදිහට තාක්ෂණය එක්ක මොනෑම තාක්ෂණයක් මම හිතනවා දැන් තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න අපේ සාර්ථකත්වය වගේම සමහරලාට ගැටලුකාරී තත්ත්වෙන්න ඇති. උදාහරණයක් වශයෙන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට අපිට විදුලිය එන හිටියොත් එම අපි ලයිට් එන්ජිමක් අරගෙන මේක රෙකෝඩ් කරනවා වගේ නෙවෙයි තාක්ෂණය භාවිතා කරන්න කියලා අපි ගැටලුවකට මුහුණ දෙනවා. ඒ වගේ තමයි සමහර වෙලාවට මේ සත්ව පාලනයේදීත් සමහර ගැටලු සහගත සහ නිසි කළමනාකරණය නොකර ගැනීම නිසා සිදු නොකිරීම නිසා සමහර තාක්ෂණික ක්‍රමවේද නුසුදුසුයයි අපේ බොහෝ ගොවියෝ විශ්වාස කරන තත්ත්වයක් අපිට අද සමාජයට ගියාම ගම්බිම් බලාට ගියාම අපිට දැනගන්න පුළුවන්. නමුත් ඒක ඇත්තරම මම හිතන හැම වෙලා තියෙන්නේ අපේ මේ සත්ව පාලනයේ අපි තාක්ෂණය නිසි කළමනාකරණය නොකිරීම නිසා ඇතිවෙච්චි මං හිතන්නේ ව්‍යාජ කියන්නේ වැරදි අවබෝධයක් කියලා තමයි මට හිතෙන්නේ. එතකොට අපි දැන් ඔබතුමා ඇහුවේ මං හිතන්නේ ප්‍රශ්නය සත්ව පාලනයේ මේ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීමේ වාසි වාසි තමයි. එතකොට වාසි ගත්තම ඇත්තටම ප්‍රධාන වශයෙන් අපි සරලවම ගත්තොත් අපි අඩු දැන් අපි දන්නවා ලංකාවේ සත්ව පාලනය සඳහා යොමු වන ප්‍රමාණාත්මකව අපි මිනිසුන් ගත්තොත් එහෙම නැත්නම් පවුල් සංඛ්‍යාව ගත්තොත් ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් රටේ ජනගහනය වශයෙන් සත්ව නිෂ්පාදන පරිභෝජනය ඉහළ යාමකුත් දක්නට ලැබෙනවා. එතකොට මෙන්න මේ පරස්පරතාවයට අපිට උත්තර සපයන්න තියෙන එකම විදිය තමයි, ඒ කියන්නේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන. නිෂ්පාදනය කියන්නේ අඩු සම්පත් ප්‍රමාණයක් භාවිතා කර වැඩි නිෂ්පාදනයක් නිපදවන්න නම් අපිට තියෙන එකම විකල්පය තමයි තාක්ෂණය භාවිතා කිරීම. ඒ කියන්නේ තාක්ෂණය භාවිතා කරන ප්‍රධාන වාසියක් තමයි අඩු සම්පත් ප්‍රමාණයක් තුල වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම සහ අපි කරන සුළු කැපවීම තුල සහ අපේ ලැබෙන විශාල අස්වැන්නක් අපිට ලබා ගැනීමට කටයුතු කර ගැනීමට හැකිවීම එක වාසියක්. අනෙක් වාසිය තමයි විශේෂයෙන්ම තාක්ෂණය දියුණුව සමගම විශේෂයෙන් ලෙඩ රෝග සහ ඒවා සඳහා වෙන වියදම් අපිට අඩු කර ගැනීම සහ ලෙඩ රෝග නිසා සතුන් මිය යෑම, එහෙම නැත්නම් අභිජනන ය ආශ්‍රිතව සිද්ධ වෙන කියන්නේ අපහසුතාවයන් අභිජනනය නොවීම වගේ ගැටලු විසඳා ගැනීමට අද තාක්ෂණය බෙහෙවින්ම උපකාරී වෙලා තියෙන. විශේෂයෙන් අපි දන්නවා කිරිගොවියේ ගත්තම අපේ ලංකාවේ ලෝකේ සත්ව පාලනයත් එක්ක ගත්තම සාමාන්‍යයෙන් අපි කියන්නේ වසරකට එක පැටියෙක් ලැබෙනෝ නම් තමයි මං හිතන්නේ සාර්ථකම සත්ව පාලනයක් වෙන්නේ. එතකොට අද ලංකාවේ මේ තත්ත්වය බොහෝ වෙලාවට වෙනස් වෙලා තියෙනවා. දැන් අපි දැකලා තියෙනවා ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල සාමාන්‍යයෙන් සයිකල් එකක් සත්ව කාවින් සයිකල් එකක් කියලා කියන්නේ, කියන්නේ පැටවුන් බිහිවන එක අවස්ථාවක ඊළඟ අවස්ථාව දක්වා තියෙන්නේ අවුරුද්දයි. එතකොට අවුරුද්දක හැම වසරකටම පැටියෙක් බිහි වෙනවා. එතකොට මේ තත්ත්වය ලංකාවේ නැහැ. එතකොට මේ තත්ත්වය නොමැතිවීමේ පසුබිම තුල තමයි මං හිතනවා අපේ රටේ කිරි
කර්මාන්තය සම්බන්ධව විවිධ අදහස් වැරදි අදහස් විවිධාකාරයට මතුවෙන්න පටන් ගන්න තියෙන්නේ මෙන්න මේ අපේ මේ තියරිටිකලි කියන දේටත් වැඩිය මේක ප්‍රායෝගිකව කරනවා දැනට සිද්ධ වෙන දෙයක් අපිට කරගන්න බැරි වෙලා තියෙන නිසා තමයි මිනිස්සු කියන්නේ මේ තාක්ෂණය භාවිතා කරත් අපිට මේ තත්ත්වයට පත් වෙන්න අපහසු වෙලා තියෙනවා කියලා. ඒ නිසා මමුත් මම විශ්වාස කරනවා මේ තාක්ෂණය කියන එක නිසි කළමනාකරණයකට යටත්ව නිසි නිරීක්ෂණයන් සමග ඉදිරියට යනවා නම් මම හිතන්නේ වඩාත්ම සාර්ථක ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. මම හිතනවා දැනට මේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ විශාල මෙහෙවරක් කරනවා මේ කිරිකර්මාන්තය නගා සිටුවීම සඳහා. මම හිතනවා මේ තාක්ෂණය මම හිතන්නේ අනාගතයේදී ඉතාමත්ම පුළුල් ලෙස පාවිච්චි කරලා මම හිතන්නේ භාවිතා වෙලා මේ රටේ බොහොම සුන්දර අනාගතයක් විශේෂයෙන්ම කිරි නිෂ්පාදිතය සහ කිරි නිෂ්පාදකයා සහ ඒ ආශ්‍රිත කර්මාන්තවල ඉතාමත්ම දියුණුවක් ඇතිවීමේ නැඹුරුවක් ප්‍රවණතාවයක් තියෙනවා කියන එක ඉතාමත්ම සතුටින් අපිට දකින්න සහ තියෙන පුළුවන් කාරණයක්. අද අපි ඔවත් එක මේ විවිධ තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව සත්වාභිජන නීති යොදා ගන්න කතා කරන්න බලාපොරොත්තු වෙනු. මේ තාක්ෂණ යොදා ගැනීමේදී අපි මුහුණ දෙන ගැටලු මොනවද ඔබතුමා දකින ආකාරයට සමිතමාන්න? මම හිතන්නේ පැතුම් මෙහෙමයි. දැන් තාක්ෂණය අපි යොදා ගැනීමේ කියන්නේ තාක්ෂණයම නෙවෙයි, අපි තාක්ෂණය සාමාන්‍ය ස්වභාවික ක්‍රමවේද යොදාගත්තා සමහර වෙලාවට අපිට ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. මම සරල උදාහරණයක් කියන්නම්. දැන් අපි දන්නවා විශේෂයෙන්ම ගවය අභිජනනය කරනකොට සරලම පාවිච්චි කරන ක්‍රමය තමයි පිරිමි සතෙක් පවත්තා ගැනීම. ඒ පිරිමි සතා ගැහණු සතාට හඳුන්වා දීම තමයි අපි කියන්නේ ස්වභාවික සංසේචනය, ස්වභාවික අභිජනනය ක්‍රමය කියන්නේ. එතකොට මේක තමයි සරලවම සිද්ධ වෙන අතීතයේ ඉඳන්ම සිද්ධ වෙන්නේ මේ ස්වභාවික සංසේචන අභිජනන ක්‍රියාවලිය. එතකොට තාක්ෂණයේදී අපි ඇත්තරම මේක සඳහා අපි කෘතිම සිංචන කෘතිම අභිජනන ක්‍රම පාවිතා කරනවා. එතකොට මේකේ ගැටලු සහගත වෙලා තියෙන විශේෂයෙන්ම අද ලංකාවේ ගත්තොත් කෘතිම සිංචන වැඩපිළිවෙල ගත්තොත් අපි කිරි කර්මාන්තය ආශ්‍රිතව සිද්ධ වෙන මේ සම්බන්ධව ප්‍රධාන ගැටලුව තමයි මම හිතන්නේ ටයිමින්. ඒ කියන්නේ අපි කියන්නේ මදයට පත්වන නිවැරදි අවස්ථාව හඳුනා ගැනීම. පත්වන නිවැරදි අවස්ථාව හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය අභිජනනය නිසි වේලාවට සිදු කරනවාද කියන ගැටලුව තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් වෙලා තියෙන බොහෝ ගොවි අපේ කිරි කර්මාන්ත ආශ්‍රිතව එන අපේ ගොවි මහත්වරු බොහෝ වෙලාවට අපි කියනවා වැස්සි සාමාන්‍යයෙන් මදට එනවා කියන සතා කෑ ගැහුවා කියලා තමයි කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ සතා කෑ ගැහුවත් තමයි ඊට පස්සේ කියනවා ආහෙනම් අපි අද උදේ කෑ ගැහුවා නම් හවසට කෘතිම සිංචනය කරගන්න ඕන. හැබැයි සමහර වෙලාවට මේ සත්තු ඉන්නවා කෑ ගහන්නේ නැති සත්තු ඉන්නවා. අපි ඒකට කියන සයිලන්ට් හීට් තියෙන සත්තු ඉන්නවා. ඒ වගේම සමහර අපි දන්නවා දැන් විශේෂයෙන්ම ඔය මද ලක්ෂණ නිසි ලෙස හඳුනා නොගැනීම. කියන්නේ අපි මද ලක්ෂණය කෑ ගැසීම. එහෙම නැත්නම් වැජයිනා එක හරහා ශ්‍රාවයන් නිකුත් වීම කියන ඔන්න කාරණා දෙක ගැන පමණක් හිතලා ගොඩක් වෙලාවට අපි මේ අපේ ටයිමින් අපේ නිවැරදි වෙලාව තීරණය කිරීම නිසා අපිට මේ කෘතිම සිංචනයෙන් අපිට ලබා ගන්න තියෙන ඉහළ ප්‍රතිඵල නොලැබී යන අවස්ථා බහුලව තියෙනවා. ගොඩක් වෙලාවට අපි ෆීල්ඩ් එකට ගියා, අපි ශේෂ්ඨයට ගියා, අපිට දකින්න ලැබෙන කාරණය තමයි දෙසරයක් ඉන්ජෙක්ෂන් ගැහුවා, තුන් සැරයක් ගැහුවා, තාම වැස්සි බඩින් නැහැ කියන කතාව තමයි සාමාන්‍යයෙන් පොදුවේ අහන්න ලැබෙන කාරණය. ඉතින් මේකට ඒ පැත්තෙන් මද නිරීක්ෂණය සම්බන්ධ තියෙන ගැටලු සහ ඒ වගේම සමහර වෙලාවට අදාළ කෘතිම සිංචන සිදු කරන ටෙක්නිෂියන් තාක්ෂණික නිලධාරියා සමහර වෙලාවට අපි දන්නවා දැන් දුර බැහැර ප්‍රදේශේ ඉඳන් එන්න ඕන සමහර කිලෝමීටර් 20-25 එන්න ඕන කඳු හෙල් තරණය කරගෙන එන්න ඕන වාතාවරණයක් තියෙනවා සමහර ප්‍රදේශවල. එතකොට මෙන්න මේ අවස්ථාවලදී අපි ගොඩක් වෙලාවට නිවැරදි වෙලාවට මේ තාක්ෂණය අදාළ තැනට යොමු නොවීමේ ගැටලුත් නැතුවා කියලා මට කියන්න බෑ. ඒ වගේ ප්‍රායෝගික ගැටලු තියෙන නිසා අවශ්‍ය નિયમિત වෙලාවට
මේ කෘතිම සිංචනය වගේ දේවල් සිදු නොකිරීම නිසා තමයි මේ ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ. අනික් කාරණය තමයි මේ ඒ තාක්ෂණය දෙකටම අනිත් සමාන්තර නුණත් අනිත් සම්බන්ධ නුණත් මේ විශේෂයෙන්ම සතුන්ගේ තියෙන පෝෂණය සම්බන්ධ ගැටලු. ඒතකොට සමහර වෙලාවට මේ සතුන්ගේ පෝෂණ දුර්වලතාවයන් නිසා සමහර සත්තු මද පෙන්නුවත් ඒ මද කේ සරු බව මද ලක්ෂණ පෙන්නුවත් ඒ සතාගේ මෝචනය වන ඩිම්බය සංසේචනය වීමට ප්‍රමාණවත් තත්වයක නොතිබෙන්න පුළුවන්. මෙන්න මේකත් අපි ගොඩාක් වෙලාට මේ අපේ කිරි කර්මාන්තේ සහ මේ අභිජනනය ගැන කතා කරනකොට කතා කරන්නේ මේ ටෙක්නීෂියන්ගේ ප්‍රශ්නයක් වෙලාවට එන්නේ නැති එක. එහෙ නැත්නම් අපි මද නිරීක්ෂණ නොවීම කියන කාරණා. නමුත් ඊට අමතරව තියෙන ප්‍රධාන කාරණයක් තමයි මේ මදට ආවත් සමාජලාර මෝචය වන ඩිම්බය සුදුසු තත්ත්වයක් නොතබෙන්න පුළුවන් සංසේචනය වීම සඳහා. එතකොට ඒක හේතුව විවිධ පෝෂණ ගැටලු ඌනතා නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා සමාජලාට මද ලක්ෂණ පෙන්නුවත් අපි ඉන්සෙමිනේෂන් එකක් ඒ කියන්නේ කෘතිම සිංචනයක් කරත් සතාව සංසේචනය නොවෙන්න පුළුවන් වෙනත් කාරණා මත. ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන්. සංසේචනය සමහර වෙලාවට මාසකට සැරයක් සයිකල් එක ඒ කියන්නේ චක්‍රයට නොවෙන්න පුළුවන්. ඒක නොවෙන්න පුළුවන්ක හේතුවක් තමයි එම රෝගී තත්වයක් වෙන්න පුළුවන් ගර්භාෂය. ඒකට මේ අපි හැම වෙලාවෙම මේ සතෙක් ගැන කතා කරනකොට අභිජනනය ගැන කතා කරන හැම වෙලාවෙම කතා කරන්නේ මේ ඩිම්බ කෝෂයේ ගර්භාෂයයි විතරයි. මං හිතන්නේ ඒක තමයි අපිට ගොඩක් වෙලාට අපිට වැරදිලා තියෙන තැන. මං හිතන්නේ සත්ත්ව පාලනයේදී මේ ඩිම්බ කෝෂය සහ ගර්භාෂයට එහා ගිය විශාල කාර්යයක් තියෙනවා සත්ව අභිජනනයේදී. ඒක තමයි ඇත්තටම ඩිම්බ කෝෂය, ගර්භාෂය සහ මේ මොළය, පිටියුටරි ග්‍රන්ථිය සහ හයිපොතැලමස. මෙන්න මේ කාරණා සියල්ලම එක ලයින් එකකට, එහෙම නැත්නම් එක අක්ෂයකට පැමිණියොත් විතරයි නිවැරදි අභිජනනයක්, එහෙම නැත්නම් සංසේචනයක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අද අපි දකින දේ තමයි මේ සමාජය තුළ මේ සත්ව අභිජනනය ගැන කතා කරනකොට ඩිම්බ කෝෂයයි ගර්භාෂය ගැන කතා කරනවා. එතකොට මේ ඩිම්බ කෝෂය සහ ගර්භාෂය පාලනය කරන හයිපොතැලමස සහ මොළයේ තියෙන පිටියුටරිය ගැන සහ ඒක ආක්ෂික එක අක්ෂයක ක්‍රියාත්මක වනවාද කියන කාරණය සම්බන්ධව අපේ තියෙන දැනුමේ මදකමත් ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙනවා. මම හිතන්නේ විශේෂයෙන්ම සතුන්ගේ තියෙන ස්ට්‍රෙස් කියන්නේ ආතතිය සතුන්ගේ ආතතිය විශේෂයෙන්ම ආතතිය ඇති වෙන්න පුළුවන් සතුන්ට ආහාර හිඟතාවය, එහෙම නැත්නම් පැටව් කිරිබීම, එහෙම නැත්නම් පැටියා අම්මවගෙන් වෙන් කිරීම, ඒ වගේම රැළෙන් වෙන් කිරීම, ඒ වගේ වැස්ස, සීතල, අවුව, ඒ වගේ මේ සියලු කාරණා මත සතුන්ට ආතතිය කියන එක ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ආතතිය කියන එක ස්ට්‍රෙස් එක කියන එක තාමත්ම වැදගත් කාරණයක් වෙනවා සංසේචනය. නිවැරදි සංසේචනයක් සතුකගේ සිදු වෙන නම් මම හිතනවා මෙන්න මේවා විශේෂයෙන්ම මොළය දෙන සිග්නල් එක ඩිම්බ කෝෂයට සහ ගර්භාෂයට නිසි ලෙස කළමනාකරණය වෙන්න ඕන. ඒක සංසේචනයක් දක්වා වර්ධනය වෙලා ඉම්ප්ලාන්ටේෂන් එහෙම නැත්නම් අධිරෝපණය වීමට සුදුසු පරිසරයක් ගොඩ නැගීමට. ඉතින් මේ නිසා අපි හැම වෙලාවෙම මම හිතනවා අද සමාජයට යන්න ඕන තමයි ගොවි මහතුරු දැනගන්න ඕන දෙයක් තමයි මේ ගර්භාෂයයි ඩිම්බ කෝෂයයි පමණක් නෙවෙයි මොළය, සතාගේ මොළය කියන්නේ විශේෂයෙන්ම හයිපොතැලමස සහ පිටියුටරිය මෙය ගර්භාෂය සහ ඩිම්බකෝෂය පාලනය කරනවා. ඒ නිසා ඒ සතුන්ට අවශ්‍ය නිදහස, මානසික සතුට ඒ කියන දේවල් ඇත්තටම සතුන්ට ලබා දුන්නොත් විතරයි අපිට නිවැරදි විදිහට අපිට මේ අභිජනන කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. මෙතන ඔබලත් මාල අහල ඇති සමහර විශාල ගොවි පොළවල් වල සින්දු දාලා තියෙනවා, මියුසික් ප්ලේ කරනවා හැම වෙලාවෙම සතුන්ට විවිධාකාරයේ මේ සතුටින් ඉන්න අදාළ පසුවිම සකස් කරලා තියෙනවා. ඉතින් ඒවත් සකස් කරලා තියෙන්නේ මම හිතන්නේ සතුන්ගේ අවශ්‍ය මානසික ආතතිය ස්ට්‍රෙස් එක අඩු කරන්න තමයි ඒව හැදගලලා තියෙන්නේ. ඒ තුලින් මම හිතනවා අපි කියන්නේ ෆර්ටිලිටි එක අපි කියන්නේ
ෆර්ටිලිටි එක කියන්නේ සතෙකු අභිජනනය සංසේචනය වීමට තියෙන හැකියාව වැඩි කරන්න පුළුවන්. හොඳයි, අපි කතා කරේ විවිධ තාක්ෂණික කාරණාවන්වල තිබෙන ගැටලු සහ වාසි සම්බන්ධයෙන්. අපි මේ කතාබහ එන්නට වන ඉතාම වැදගත් කාරණයක් තමයි සවිත් මහතා මේ කෘතිම සිංචනය කියලා කියන්නේ. මොකක්ද කෘතිම සිංචනය කියන්නේ? කොහොමද මේ කටයුතු කරන්නේ? කෘතිම සිංචනය කියන්නේ මං හිතන්නේ පැතුම් තාමත්ම තාක්ෂණික ක්‍රම ගත්තොත් කෘතිම සිංචනය තමයි ඉතාමත්ම කෘතිම සිංචනය තමයි ඉතාමත්ම පැරණිම තාක්ෂණය විශේෂයෙන්ම සත්වපාලනය පාවිච්චි කරන. එතකොට මේක ලංකාවේ 1930 ගණන් අවසානයේ තමයි මේක මුලින්ම පාවිච්චි කරේ. නමුත් අනෙකුත් රටවල් වල ඊට සෑහෙන කාලයකට පෙර ඉඳන් මේවා පාවිච්චි කරලා තියෙනවා කෘතිම සිංචන වැඩපිළිවෙළ. එතකොට ලංකාවේ එතකොට මේ කෘතිම සිංචන ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යයන් කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි කෘතිම සිංචනයේදී ඇත්තරම සිද්ධ වෙන්නේ අපි තෝරාගත් පිරිමි සතෙකුගෙන් ලබා ගන්නා ශුක්‍රාණු විශේෂිත අපි විශේෂිත ලෙස සකස් කළා. ඒක අපි කියනවා ලික්විඩ් නයිට්‍රජන් කියලා කියනවා. ද්‍රව නයිට්‍රජන් ඒකේ උෂ්ණත්වය -196යි. මේ ද්‍රව නයිට්‍රජන් වල තැම්පත් කළා අදාළ ප්‍රොසෙසින්, ඒ කියන්නේ අදාළ සකස් කිරීම කරන් පස්සේ මේ ද්‍රව නයිට්‍රජන් වලට තැම්පත් කළා. ඒ අදාළ විශේෂයෙන්ම ලංකාවේ පශු වෛද්‍ය කාර්යාල හරහා ඒවා ගොවි මහත්තුරුන් වෙත නිකුත් කිරීමට කටයුතු කළා තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මේ කුණ්ඩසාලේ තියෙනවා මේ කෘතිම සිංචන මධ්‍යස්ථානය. මේ ආයතනයෙන් තමයි ප්‍රධාන වශයෙන්ම මේ සුක්‍රාණු නිෂ්පාදනය සහ ඒ අවශ්‍ය ප්‍රොසෙසින් සකස් කිරීම කටයුතු කරන්නේ. එතකොට මේ සකස් කරපු සුක්‍රාණු තමයි අපේ ගම්බිම් වල ඉන්න අපේ ෆාම් වල ඉන්න එතකොට මේ සත්තුන්ට අපි පාවිච්චි කරන්න අපි ලබා ගන්න. එතකොට විශේෂයෙන්ම මේ අපි එක පළාත් අණුව අපි එක පළාත් වලට අදාළව වඩා සුදුසු සත්ව කියන්නේ ගවයව ගත්තත් අපි දන්නවා විවිධ ගව වර්ග ඉන්නවා. අපි දන්නවා ජර්සි ඉන්නවා ලංකාවේ. එතකොට ඉන්දියන් අපි කියනවා ප්‍රධාන වශයෙන් ගව වර්ග දෙකක් ඉන්නවා. අපි දන්නවා යුරෝපියන් එමත්නම් යුරෝපීය ගවයින් සහ ඉන්දිය සම්භාවයක් ඇති ඉන්දිය සම්භාවයක් තියෙන සතුන්. එතකොට අපි විශේෂයෙන්ම ඔය බොස්ටෝරස් ඇන්ඩ් බොස් ඉන්ඩිකස්. බොස්ටෝරස් කියන්නේ යුරෝපියන් සම්භාවයක් තියෙන සතු. බොස් ඉන්ඩිකස් ගෲප් එක තමයි අපේ ලංකාවේ ඉන්න බටුහරක් ඇතුළු සින්දි සායිවල් වගේ සත්තු කොට්ටාස අයිති වෙන්නේ. එතකොට ලංකාවේ ඇත්තටම දැන් ලෝකේ ගත්ත කිරිකර්මාන්තයේදී ගත්තත් බොහෝ දෙනා විශ්වාස කරන තමයි වැඩිපුර කිරි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා මේ යුරෝපියන් බ්ලඩ් තියෙන සත්තු. ඒ කියන්නේ යුරෝපියන් ජානමය වශයෙන් යුරෝපියන්ට නෑකම් කියන සතුන් යුරෝපීය ගවයින්ට නෑකම් කියන සතුන් වැඩිපුර කිරි නිෂ්පාදනය කරනවා. මොකද ඒ රටවල් වල තියෙන ඒ සතුන්ගේ තියෙන ජානමය ස්වභාවයන් අනුව. නමුත් එක ගැටලුවක් වෙලා තියෙනවා මේ යුරෝපියන් සතුන් ගවයින් අපේ රටේ තියෙන සමහර ප්‍රදේශ ගත්තම අපි වියලි කලාපීය ප්‍රදේශ ගත්තම වර්ෂාවඩු ප්‍රදේශවල උෂ්ණත්වය අධික ප්‍රදේශවලට සමහර මේ සතුන් ඔරොත්තු දීම හැකියාව අඩු නිසා අපි පොදුවේ අප් කන්ට්‍රි ඒ කියන්නේ උඩරට කලාපයේ හැරෙන්න සහ මැදරට නුවරමා ප්‍රදේශය වගේ හැරෙන්නට අනෙකුත් ප්‍රදේශවල දෙනකොට අපි ඔය ක්‍රොස් බ්‍රීඩින් කියන ගොඩක් වෙලාට අපි කරනවා. එතකොට ඒ වගේ වෙලාවට අපේ ඉන්න දැනට ඉන්න ක්‍රොස් වෙච්චි සතුන්ට අපි ගොඩක් වෙලාට දැන් උදාහරණයක් වශයෙන් අපි ඌව සබරගමු වගේ ගත්තොත් අපි ජර්සි සහ ප්‍රීෂියන් වගේ තමයි. හැබැයි මේක 100% නෙවෙයි, යම්කිසි 100%ක් නෙවෙයි. නමුත් යම්කිසි ප්‍රමාණය 70%ක් 80%ක් වෙන පුළුවන්. 100%ක් වුණත් එහෙම සත්තුන්ගේ ඉහළම ගණේ. එතකොට ඒ සත්තුන්ට ජීවත් වීමට අවශ්‍ය ලොකු කෑම ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා, ලොකු විශාල ගාල් අවශ්‍ය වෙනවා, ඒ වගේ. හැබැයි මිනිස්සු ගොඩක් අපේ ගොවි මහතුරු කැමති ලොකු සත්තු අරගෙන වැඩිපුර කිරි ගන්න. නමුත් උදාහරණයක් වශයෙන් දැන් විශේෂයෙන්ම අපි රත්නපුර සබරගමු පළාත් වගේ ගත්තොත් මේවා ලොකු ප්‍රීෂියන් වගේ සත්තු අරගෙන
හදාගෙන උන්ට කන්න දීලා ලොකු කිරියැස්සන්නක් ලබා ගන්න තියෙන ප්‍රවණතාවයට වඩා මම හිතනවා බොහෝ දෙනා රෙකමන්ඩ් කළා කරන්නේ ජර්සි වගේ ඇඟ කුඩා හැබැයි කිරි විශාල ප්‍රමාණයක් දෙන ඒ වගේ සතෙක් අපේ බ්‍රීඩින් ප්‍රෝග්‍රෑම්ස් වලදී අපි සිංචන නැවත පැටව ලබා ගැනීම සඳහා භාවිතා කරන කරන්න කියන එක තමයි අපේ අභිලාෂය. ඔබතුමා සඳහන් කරන්නේ මේ ඉන්දිය ගව වර්ග සහ යුරෝපීය ගව වර්ග වල තිබෙන මේ ලක්ෂණ මුසු කරලා, එහෙම නැත්නම් යුරෝපීය ගව වර්ග වල ලක්ෂණ මුසු කරලා අපේ දේශගුණයට සහ අපේ ප්‍රදේශයන්ට උචිත ගව වර්ග බිහි කරගන්න ගැනීම තමයි. මොකද යුරෝපීය ගව වර්ග වල තමයි වැඩි අස්වැන්නක් අපිට කිරි නිෂ්පාදනයේ බලාපොරොත්තු වෙන හැකියාවක් තියෙන කියන කාරණේ. දැන් ඔබ සඳහන් කරා මේ කොහොමද ශුක්‍රාණු සකස් කරගන්නේ කියන කාරණේ. ඉන් පසුව කොහොමද කෘතිම සිංචන කාර්යාවලිය සෙත් වෙන්නේ? ඔව්, දැන් ශුක්‍රාණු සකස් කරපු ශුක්‍රාණු අතරම කෘතිම සිංචන කාර්මික නිලධාරියා ටෙක්නීෂියන් හරහා අතරම දැන් අදාළ ගොවිපලේ ගොවි මහත්තයා සතා මද සහිත කිව්වන් පස්සේ එතකොට උදේ කෝල් එකක් දුන්නා. සාමාන්‍යයෙන් අපි මද සරු ලක්ෂණ දැකලා පෑ 12කට පසු තමයි සාමාන්‍යයෙන් අපි බ්‍රීඩින් අපි සිංචනය කරන්නේ. එතකොට එතුමා ඇවිල්ලා ලික්විඩ් නයිට්‍රජන් කෑන් එකේ තමයි මේ ශුක්‍රාණු තියෙන්නේ. ශුක්‍රාණු ස්ට්‍රෝ එකක් තියෙනවා, කුඩා බටයක් ඇතුලේ තමයි මේ ශුක්‍රාණු තියෙන්නේ. එතකොට මේකේ තියෙන තව ස්වල්ප ශුක්‍රාණු ප්‍රමාණයක් තියෙන්නේ මුළු බටේම තියෙන මුළු වොලියුම් එක, ඒ කියන්නේ පරිමාව 0.025 මිලිලීටර් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේකේ යම්කිසි එක් අවසින්චනයක් සංසේචනය වීම සඳහා ප්‍රමාණවත් ශුක්‍රාණු ප්‍රමාණයක් මේකේ ඩයිලූට් කරලා සනු කරලා මේක ඇතුලේ තියෙනවා. එතකොට මෙතෙන්දී අපි ඇත්තරම ඉස්සෙල්ලම මේ ශ්‍රීණ 196 තියෙන මේ ශුක්‍රාණුව ඇත්තරම අපිට එකවරටම මේ සතාගේ ශරීරය ගත කරන්න අමාරු ගර්භාෂය තුලට, මොකද එහෙම ශුක්‍රාණු මිය යන්න පුළුවන්. ඒ නිසා අපි ඇත්තරම එක අවස්ථාවක් තියෙනවා, අපි මේ ශුක්‍රාණු 196 තියෙන ශුක්‍රාණු අරගෙන ඉස්සෙල්ලම අපි කරන ඇත්තරම තෝයින් කියලා අපි ලූක් වම් වෝටර්, ඒ කියන්නේ මද උණු ජලය, ඒ කියන්නේ අත ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණය, සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රාඩ්ස් එක 35-37 ප්‍රමාණයේ ජල භාජනක දාලා තත්පර 10ක් වගේ තියලා ඒක තෝයින් ප්‍රොසස් එකට අපි මේ ක්‍රියාවලියට කියනවා තෝයින් කියලා. එතකොට මේකෙන් පස්සේ ඊට පස්සේ තමයි අපි කෘතිම සිංචන ගන්න එක, කියන්නේ කෘතිම සිංචන උපකරණ ගන්න එක, AI ගන්න එක කියලා කියන්නේ. එතකොට මේ ගන්න එකට ලෝඩින් අපි ලෝඩ් කරනවා. ඒ ලෝඩ් කළා ඊට පස්සේ මේ ගන්න එක අදාළ සියලු සකස් වුණාන් පස්සේ සකස් කළා අතනම මැනුවලි තමයි පුද්ගලයෙක් අතින් තමයි මේ කරන්නේ. ඊට පස්සේ සතා ඇත්තටම නිසි ලෙස අපි මේ බැඳලා අදාළ කටයුතු කරන්න ඕන සතාව පාලනය කරගෙන. ඊට පස්සේ අපි ගර්භාෂ අපි ගුදමාර්ගය හරහා අත දාලා ගර්භාෂය ලොකේට් කරගන්න, ඒ කියන්නේ ගර්භාෂය සොයා ගර්භාෂය වෙත මේ කෘතිම සිංචන උපකරණය යොමු කිරීමෙන් අපි තමයි අපි සාමාන්‍යයෙන් සර්වික්ස් එක කියන සර්විස් එකෙන් ඉන්ටීරිය ප්‍රදේශයට තමයි සර්විස් එක තුල කොටසක් තැම්පත් කරනවා, සහ සර්විස් එකට ඉදිරියෙන් ගර්භාෂය දෙසට කොටසක් තැම්පත් කරනවා. මේක තමයි අපි සාමාන්‍යයෙන් කෘතිම සිංචනය සිදු කිරීමේදී සිදු කරන්නේ. ග්‍රීවය කියන ප්‍රදේශය මම හිතන්නේ සඳහන් කරන්නේ. හරි, එහෙනම් මේ අපි කතා කරන කතාවෙන් චුට්ටක් වෙනස්සල මේ ඔබතුමා පෙරදෙන විශ්වවිද්‍යාලයේ මම හිතන්නේ අධ්‍යාපනය ලැබපු විද්‍යාර්ථියෙක්. ඔබතුමාගේ ගීත කැමැත්තක් තියෙනවා නම් අපි කැමති මේලව දැනගන්න. මම ඇත්තටම පෙරදෙන විශ්වවිද්‍යාලයේ ඇත්තටම ඉගෙන ගන්න කාලයට බොහොම දැනටමත් අපි විදේශගත වෙලා හිටියත් බොහොම කැමැත්තෙන් අහන සින්දුවක් තමයි හන්තානේ කඳු මුදුන සිසාරා අමරදේව ශූරින්ගේ ගීතේ. මං හිතන්නේ මේ ඔබතුමාට ලොකු සම්බන්ධතාවක් ඇති කියලා මට හිතෙනවා මේ ගීතෙත්. ඉතින් පෙරාදෙනිය කියන්නේ බොහොම සුන්දර මොහොතන අපිට අපේ ජීවන ගමනේ සුවිශාල කාර්යයක් ලෙස කර, විශේෂයෙන්ම අපේ පෞල් ජීවිත හැම දෙයක්ම එකාලෝක කරපු තැනක්. ඒ නිසා මං හිතන්නේ පෙරාදෙනිය කියන්නේ බොහොම සුන්දර, බොහොම ගරුගාම්භීර තැනක්. ඉතින් ඒ විශේෂයෙන් මේ මතකය
අපිට මතක් නැහැ මොහොතක්ම මදන සොඳුරු අතීතයක් කියලා තමයි දැනෙන්නේ. හදේ මතකෙත් එක්ක මේ සුන්දර ගීතය විඳලා ආයමත් අපි ගොවියරණේ කතා පාට යමු. රන් කෙත් අස්වත්තන කුවන් පිතුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ඌ කුවන් පිතුලියෙන් කඳු මුඳුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් සරසවි පායේ මල් කැට යම් සෙවනේ සිරි පොද වැසසේ නැඟුණු සතුටු රළ මිරිඟු සයුර විනි අතීතයේ මිරිඟු සයුර විනි අතීතයේ හන්තානේ කඳු මුඳුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් කඳු වැටි අතරේ මහවැලි ගං ඉවුරේ අත්තටු සිඳගත් විහඟ විලාසෙන් අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ හන්තානි කඳු මුඳුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් රන් කෙත් අස්වත්තන කුවන් පිතුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ඌ කුවන් පිතුලියෙන්. හඳයි අපි මේ කතා බහේ ඉතාම වැදගත් කාරණාවකට පත් වුණේ ඔබතුමා සමග සදාහන් කරන්න මට මේ කලල බද්ධය කියන මේ තාක්ෂණය. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් එම්බ්‍රයෝ ට්‍රාන්සිෂන් කියන කාරණේ. මෙන්න මේ කාරණේ මම හිතන්නේ මේ කතාව සමහරට අපේ ශ්‍රාවකයන් අහන පළවෙනි වතාව වෙන්නත් පුළුවන් සමහර ශ්‍රාවකයන්. මේ කාරණාව සම්බන්ධ ලොකු මාධ්‍ය කතිකාවතක් අපි දැකලා නැති නිසා ඇත්තටම මොකක්ද මේ කලල බද්ධය කියලා කියන්නේ? කලල බද්ධය කියන්නේ ඇත්තටම ඉතා ඉහළ තාක්ෂණික ක්‍රමවේදයක් තුලින් අපි තමයි මේ කලල බද්ධ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඇත්ත මේක අපි දන්නවා මිනිසුන්ගේ කලල බද්ධය කියන එක දැන් බොහොම ක්‍රමවත්ව සිද්ධ වෙනවා. විශේෂයෙන්ම රසායන ගාර තුල සිද්ධ වෙන කලල බද්ධයක් තමයි මේ මිනිස්යන්ගේ සිද්ධ වෙන්නේ. සතුන්ගේ මේක ඇත්තටම අපි ෆීල් ලෙවල් එකේ සිද්ධ වෙන කාරණයක් නිසා මේක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් සහ ඉතාමත්ම අපිට ඉහළ මට්ටමේ ඇත්තටම පැටවුන් ඉහළ හයි ක්වලිටි පැටවුන් ඉහළ ගුණාත්මකතාවයෙන් යුතු පැටවුන් ලබා ගැනීම සඳහා අපි මේ කලල බද්ධය කියන ක්‍රියාවලිය ඇත්තටම අපි විශේෂයෙන්ම දියුණු රටවල් මේක පාවිච්චි කරනවා. ලංකාවෙත් අඩු වැඩි වශයෙන් විශේෂයෙන්ම විශාල කර්මාන්ත ගොවිපළවල් ආශ්‍රිතව බෝපත්තලා වගේ ගොවිපළ ආශ්‍රිතව මේක යම් යම් මට්ටමක සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම මේ කලල බද්ධයේදී සිද්ධ වන්නේ ඇත්තටම අපි ඉස්සෙල්ලා අපි දැන් අපි ගත්තොත් ඩිම්බ කෝෂය කියන එක මං හිතන්නේ
කවුරුද්ද අඩිම්බ කෝෂය ගැන පොඩි හැඳින්වීමක් නොකර මට කලල බද්ධය කියන එකට යන්න බෑ. අපි ඩිම්බ කෝෂයේ තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඩිම්බ දසදහස් ගානක් තියෙනවා ලක්ෂ ගණනාවක් තියෙන උපදිනකොට. නමුත් කාලයත් එක්ක මේ ජීවිත කාලය පුරාම ඇත්තරම දැන් මේක නිකුත් වන ඩිම්බ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි නිකුත් වෙන්නේ. එතකොට අපි කියනවා මේ ඊස්ටර් සයිකල් එකේදී වෙන්නේ ඇත්තරම එක ඩිම්බයක් මෝචනය වෙනවා. ඊළඟට ඒක ඉවරුනම් පස්සේ නැවත කුඩා ඩිම්බයක් අපි කියනවා ප්‍රයිමෝඩියල් ෆොලිකල්, ඒ කියන්නේ සයිකල් එක ගත්තොත් ප්‍රයිමෝඩියල් ෆොලිකල්, ප්‍රයිමරි ෆොලිකල් ප්‍රථම ඩිම්බය, ප්‍රයිමෝඩියල් ෆොලිකල් කියන්නේ ඉතාමත්ම කුඩා. මේ ප්‍රයිමෝඩියල් ෆොලිකල් එක තියෙන්නේ ඩිම්බය සහ ඒක වටේ තියෙන ඉතා කුඩා සෛල හතරක් තියෙන ග්‍රැනියුලෝසා සෙල්ස් හතරක් පහක්. එයින් පසු ගුණනය වුණාන් පස්සේ ප්‍රයිමරි සෙල් එකක් බවට පත් වෙනවා. ප්‍රයිමරි සෙල් එක තියෙන ඇත්තරම ඔය වටේ තියෙන ඩිම්බය තරමක් ලොකු වෙනවත් එක්කම අව වටේ තියෙන ග්‍රැනියුලෝසා සෙල්ස් කියන සෙල්ස් ඒකේ ප්‍රමා ඒකේ මුලින් තියෙන්නේ ඇත්තරම ඉතාමත්ම ස්ට්‍රැටිෆයිඩ්, ඒ කියන්නේ තුනි ග්‍රැනියුලෝසා සෙල්ස්. ප්‍රයිමරි ෆොලිකල් එකේදී මේක කියුබොයිඩල්, එහෙම නැත්නම් ටිකක් ඝන ග්‍රැනියුලෝසා සෙල් බවට පත් වෙනවා ප්‍රයිමරි ෆොලිකල්. ඊනත් මේක සෙකන්ඩරි ෆොලිකල් එකක් බවට පත් වෙනවා. මේ ඩිම්බය වටේ තියෙන ස්තර ඝන වැඩි වෙනවා, ඉස්තර ගාන වැඩි වෙනවා. ඊළඟට තර්ෂරි ෆොලිකල් එකක් ඇති වෙලාසා එසේ මේ ඩිවලප් වෙනවා. මේක පස්සේ පත් වෙනවා අපි කියන ඇන්ට්‍රල් ෆොලිකල් එකක් කියලා. මේ ෆොලිකල් එකේ ඉස්තර ගාන වැඩි වෙන්න ෆොලිකල් එක ඩිවයිඩ් වෙනවත් එක්කම ඇතුලේ ඇති වෙනවා කුහරයක්. ඒ කුහරයට අපි කියනවා ඇන්ට්‍රම් එක කියලා. එතකොට මේ ඇන්ට්‍රම් එක ඇතුලේ තියෙන පුළුවන් ෆ්ලූයිඩ් එකක්. එතකොට තරලයක් තියෙන පුළුවන් තියෙනවා. ඊපස්සේ මෙන්න මේක තමයි ඇන්ට්‍රම් එක හැදුනන් පස්සේ තමයි මේක අපි කියනවා. ඊට පස්සේ තමයි අපි කියන්නේ මේ ඕවුලේෂන් එක ඇන්ට්‍රම් ෆොලිකල් ඩිවලප් වෙලා ඊට පස්සේ තමයි ඩිම්බ මෝචනය වෙන්නේ. එතකොට මේ කාලය තමයි දල වශයෙන් ගත වෙනවා දින 21ක්. දින 21 ඇතුළේ මේක තමයි සිද්ධ වෙන්නේ. එතකොට කලලබද්දයේදී සිද්ධ කර දැන් අපි සාමාන්‍ය සයිකල් එකකදී ඇත්තරම සාමාන්‍ය චක්‍රයකදී වෙන්නේ එක වරකට එක ඩිම්බයක් තමයි මෝචනය වෙන්නේ. එතකොට මේ කෘතිම ඇතර අපි කලලබද්දයේදී ඇත්තරම කරන්නේ ඉතාමත්ම හොඳ සරු ලක්ෂණ තියෙන ඉතාමත්ම හොඳ සතෙක්ගේ මව් සතෙක්ගේ දැන් මේ මව් සතාගේ වෙන්න පුළුවන් ඉතා නිරෝගී මව් සතෙක් වෙන්න පුළුවන් ලොකු අඩ එකක්. ඒ කියන්නේ තනබුරුල්ලක් තියෙන්න පුළුවන්, නිෂ්පාදනය සමහර කිල්ලීට 25 ඉඳලා 30 දක්වා ඉතා ඉහළ නිෂ්පාදනයක් තියෙන්න පුළුවන්. මේ වගේ මව් සතෙකුට මේ එකවරට වැඩිපුර ඩිම්බ නිෂ්පාදනය කරනවා සයිකල් එකකදී. එතකොට මේකට අපි කියනවා සුපර් ඕවුලේෂන් කියලා. මේකට අපි කියන්නේ සුපර් ඕවුලේෂන් කියලා. වැඩි එක එකකට වැඩිය වැඩිපුර වරකට විශාල ඩිම්බ ප්‍රමාණයක් නිකුත් කරනවා අපි ආටිෆිෂියලි අපි යම්සි එන්නත් භාවිතා කරලා. එතකොට මෙන්න මේ සුපර් ඕවුලේට් උන් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි අර සුදුසු වඩාත් සුදුසු පිරිමි සුක්‍රාණු අපි සුක්‍රාණුවකින් නැමතත් AI එකක් කරනවා වැස්සිට. එතකොට මේ AI එක කරන් පස්සේ දැන් අර ඩිම්බ ගොඩක් තියෙනවා දැන් එකම අවස්ථාවේ සංසේචනය වෙන්න සුදුසුකම් තියෙන. එතකොට අපි සුක්‍රාණුත් ඇතුලෙන් ඇතුළත් කරනවා AI එකක් මගින්. එතකොට මොකද වෙන්නේ අර තියෙන ඩිම්බ සියල්ල මොකද වෙන්නේ සංසේචනය වෙනවා. එතකොට මේ ඩිම්බ සියල්ල සංසේචනය වුණාන් පස්සේ අපි කරන්නේ මේ ඩිම්බ සාමාන්‍යයෙන් කලලය හැදිලා කලලය අධිරෝපණය වෙන්න සාමාන්‍යයෙන් ගත වෙනවා සාමාන්‍යයෙන් දින 17ක් 19ක් අතර කාලයක් ගත වෙනවා. නමුත් අපි මේක ඉන්සෙමිනේට් කරලා දින 7ක් ඇතුළත අපි කියනවා වූම් එක වොෂ් කරනවා, ගර්භාෂය හෝදනවා. ගර්භාෂය හෝදලා අදාළ උපකරණ විශේෂ උපකරණ තියෙනවා. ඒ විශේෂයෙන්ම ඇතුළේ සේලයින් වර්ගයක් තියෙනවා. ඒ සේලයින් වර්ගයේ ගර්භාෂය තුළට දාලා ගර්භාෂය හෝදනවා. ඒ හෝදනකොට අර අධිරෝපණය වෙන්නේ ඉස්සෙල්ලා තමයි මේ දැන් සංසේචනය වෙච්ච ඩිම්බ පාවෙවි තියෙන්නේ ගර්භාෂය තුළ. මේ පාවෙවි තියෙන ඩිම්බ සියල්ලම මොකද වෙන්නේ අපි එළියට ගන්නවා. එළියට අරගෙන අපි පෙරලා අපි පෙට්‍රි ඩිෂ් එකට තමයි ගන්නෙ. පෙට්‍රි ඩිෂ් එකට අරන් ඊට පස්සේ අපි මයික්‍රොස්කෝප් එකෙන් බලනවා මේවා ඩිවලොප්මන්ට් ප්‍රොසස් එක පටන් ගන්නද කියලා. ඒ කියන්නේ සෛල ගුණණය
ඩිම්බයක් අපි දන්නවා සුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වුණාන් පස්සේ තනි සෛලයක් බවට පත් වෙනවා. අපි ඒකට කියනවා සයිගෝට් එක කියලා. කලලයක් බවට. කලලයක් බවට පත් වෙනවා. මේ කලලය පත් වුණාන් පස්සේ ඊට පස්සේ කලලය සෛල දෙකට බෙදෙනවා. දෙක හතරට බෙදෙනවා. හතර අටට බෙදෙනවා. අට දහසයට බෙදෙනවා. ඔයාදී වශයෙන් ගුණනය වෙවි යන්නේ. එතකොට අපි බලනවා දැන් ඔය තියෙන කලල විශාල ප්‍රමාණය සාමාන්‍යයෙන් කලල 20 ඉඳලා අපි 15 ඉඳලා 20 දක්වා ප්‍රමාණයක් එන්න පුළුවන් සමහරට 25ක් විතර වෙන්නත් පුළුවන්. එතකොට මේ ටික ඔක්කොම පෙටි ඩිෂ් එකකට අරගෙන මේ කලල ටික සියල්ල අපි බලනවා මයික්‍රොස්කෝප් එකෙන් ගුණනය ආරම්භ වෙලා තියෙන කලල මොනවද කියලා. ඒ බලලා ඒ කලල ස්ටේජ් අනුව අපි වර්ග කළා. ඒවා සුදුසු ගුණනය වෙන්න පටන් අරන් නැත්නම් දැන් දින 7ක් වගේ කාලයකදී අපි ඒවා වඩා සුදුසු නෑ කියලා අපි අදාළ ගුණනය වෙන්න ආරම්භ කරපු වඩා නිරෝගී කලල අපි ප්‍රිසර්ව් කරනවා සංරක්ෂණය කරනවා. අර සීමන් අපි ශුක්‍රාණු සංරක්ෂණය කරා හා සමානව ක්‍රමවේදයකට මේක සංරක්ෂණය කළා. නැවතත් ලික්විඩ් නයිට්‍රජන්ල තියලා අපිට අවශ්‍ය වෙලාවට මේ කලල අර ශුක්‍රාණු වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අත්‍තර මෙතනදී තියෙන්නේ මේ කලලය ඉතා වටිනා මව් සහ පිය පාර්ශ්වයෙන් ලැබෙන කලලයක්. එතකොට මේ කලලය තැම්පත් කරන්න නම් අපි දන්නවා කලලය අපි ලබාගත්තු දින ගාණ ඉතා වැදගත්. දැන් කලලය අපි ලබා ගන්න දින 7කින් නම් මම්මගෙන් කලලය වොෂ් කළා, කියන්නේ වූම් එක වොෂ් කළා දින 7කට පස්සේ නම්. එතකොට මේ කලලය නැවත අපි ලබා දෙන්න වෙන්නේ දින 7ක අම්ම කෙනෙකුට තමයි. මොකද එහෙම නැත්නම් ඒ කලලය ඇක්සෙප්ට් කරන්නේ අපි ඒ කියන්නේ ඇක්සෙප්ට් කරන්නේ බාහිර ගන්නේ නැහැ. බාහිර ගන්නේ නැති වෙන්න පුළුවන් ඊළඟට අපි ලබා දෙන මව් සතා. ඒ නිසා මෙතෙන්දිත් අපි අර පාවිච්චි කරනවා මද සමායෝජනය කියන කාරණය. ඒ කියන්නේ අපි ඉදිරියේදී මම හිතන්නේ මද සමායෝජනය ගැන කතා කරන වැඩසටහනේ. ඔව් ඒක තමයි. එතෙන්දී අර ධාරක අපි කියන්නේ මේ ඩෝන අපි කියනවා අර ඩිම්බ දෙන්නට කියන ඩෝන කියලා ඊළඟට ලබා ගන්න අපි කියන ප්‍රතිග්‍රාහකයා ප්‍රතිග්‍රාහක ගව එළ දෙනත් අනිවාර්යයෙන්ම අර දහර අපිට ඩිම්බ ලබා දුන්නු ඒ අම්මා හිටපු ෆිසියොලොජිකල් ස්ටේට් එකේම ඉන්නවන මේ අපි දෙන මේ ඩිම්බ සෝරි කලල අධිරෝපණය වෙන තත්ත්වයට පත් කරගන්න. ඒ සඳහා අපි අතරම අර අපි පස්සේ ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන කලල මද සමායෝජනය කියන ක්‍රමවේදය තුලින් ප්‍රතිග්‍රාහක මව සුදුසු කායික තත්ත්වයකට පත් කළා තමයි කලලය ඒ ලබා දෙන්න සිද්ධ වෙන්නේ. හඳයි ඔබතුමන් සඳහන් කරන්නේ මේ යුක්තාණුව ඊට පස්සේ කලලේ වඩටපත් වෙනවා. මෙන්න මේ කලල අර ශුක්‍රාණු ගබඩා කරන ආකාරයටම ගබඩා කරලා තබල ඒ භෞත විද්‍යාත්මක අවදී එහෙම නැත්නම් ඒ තියෙන භෞතික විද්‍යාත්මක අවදීම සිරන ගවදෙනකොට ඇතුල් කිරීමක් එහෙම නැත්නම් ඔවුන්ගේ ගර්භාෂයකට ඇතුල් කිරීමක් සිදු කරලා ඉතාම උසස් ගුණාත්මකින් යුතු පැටවන් ලබා ගැනීම කියන කාරණේ ඔබතුමන් හඳන් සඳහන් කරන්නේ. හරි අපි මෙන්න මේ කාරණේදීත් මොන වගේ උපකරණද ඇත්තටම භාවිත වෙන්නේ? ඔව් දැන් මෙතෙන්දී ඇත්තටම අපිට මේ විශේෂයෙන්ම භාවිතා වෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය හෝමෝන් වර්ග පාවිච්චි වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සුපර් ඕවුලේට් කරන අපි FSH වගේ හෝමෝන් පාවිච්චි වෙනවා. ඊට අමතරව වුම් වොෂ් කරන්න අවශ්‍ය දේවල් අවශ්‍ය රසායනික සංයෝගයන් තියෙනවා. ඒවා පාවිච්චි වෙනවා. ඊට අමතරව ටියුබ් සිස්ටම් එකක් තියෙනවා. මේකට අපි කලල විශේෂයෙන් බද්ධ කටයුතු සඳහා විශේෂ වුම් වොෂ් කරන්න ටියුබ් සිස්ටම් එකක් තියෙනවා. ඒ ටියුබ් එක භාවිතා වෙනවා. ඊට අමතරව මයික්‍රොස්කෝප් එකක් ඩිසෙක්ෂන් මයික්‍රොස්කෝප් එකක් අවශ්‍ය වෙනවා. ශුද්ධ අන්වීක්ෂක. අන්වීක්ෂක අවශ්‍ය වෙනවා. ඊටවට ඊළඟට පෙරණ එක මේ අපි ඉතා මයික්‍රෝ ෆිල්ටර්ස් ශුද්ධ පෙරණ භාවිතා කරනවා. ශුද්ධ පෙරණ භාවිතා කළා තමයි මේ අර වූම්බ එක හොදලා එන ඩිම්බ අපි එකතු කරගන්නේ. ඉතා තකුඩයි මේ ඩිම්බ. තාමත්ම සියුම්. ඉතින් ඒ නිසා ඇසට පේන්නේ නැති ප්‍රමාණයේ ඉතා සියුම්. ඒ නිසා මේ ශුද්ධ ෆිල්ටර්ස් අපි භාවිත කරන 0.22 මිලිලීටර් මයික්‍රෝමීටර්ස් වගේ තියෙන ෆිල්ටර්ස් තමයි භාවිත කරන්නේ. මේ වගේ මේකෙන් තමයි අරගෙන ඊට පස්සේ අපි නැවත බලනවා අපිට අවශ්‍ය වෙන ඉන්කියුබේටරය. ඒ කියන්නේ ඉන්කියුබේටරය තියලා අපි මේක කල්චර් කරලා බලන්න පුළුවන් එකසරේ. අපිට මේක බලන්න බැරි නම් ඉන්කියුබේටරයක් තියෙනවා. අනිත් එක මේ
අදාල් උෂ්ණත්ව යාමනය කරන්න ඕන පරිසර සාමාන්‍ය අංග ශරීර උෂ්ණත්වය මේක තියාගන්න ඕන එහෙම නැත්නම් මේ කලල මැරෙන්න පුළුවන් නිසා මෙන්න මේ වගේ උපකරණ ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා කලල ලබා ගැනීම සහ ඊළඟට කලල අපිට ඉන්සෙමිනේට් කරන්න සහ ඉන්සෙමිනේෂන් අවදාල උපකරණ අවශ්‍ය වෙනවා ඔතම සදාහන් කරන දැන් මේ ලබා ගන්න කලලත් නැවත නැවත වගා කිරීමක් එහෙම නැත්නම් ගුණණය කිරීමක් සිදු වෙනවද නැහැ කලලය අපිට ලබා ගන්න කලලය කොටස් කීපයකට කඩලා එහෙම කරන අපි තාක්ෂණය දැනට අපි ලොකු විශාල වශයෙන් පාවිච්චි කරන්නේ එවැනි තාක්ෂණයක් පාවිච්චි කරනවා අපි කියනවා එම්බ්‍රයෝ බයිසෙක්ෂන් කියලා ඒ කියන්නේ අපිට මේ ගන්න කලලත් දෙකට කඩලා embryo bisection කියලා ක්‍රමවේදයක් තියෙනවා හැම කරන්න බෑ ලංකාවේ මම හිතනවා දැනට අපි ගොඩක් වෙලාට භාවිතා කරන්නේ මේ ඍජුවම මේ සංසේචන වෙච්ච ඩිම්බ අරගෙන කලල අරගෙන ඒ කලල තැම්පත් කරලා ඒවා තමයි නැවත ඉන්සෙමිනේට් කරලා ගර්භාෂය තුල තැම්පත් කරලා ගුණණය කරන්න අවශ්‍ය වටපිටාව සදලා දෙන්නේ හොඳයි අපි කලින් කතා කරපු කාරණාවක් තමයි මේ මද සමයෝජනය කියන කාරණාව මම කැමති මද සමයෝජනය පිළිබඳව ටිකක් කෙටින් අපේ ශ්‍රාවකිනුන් දැනගන්න මද සමයෝජනය කියන කාරණය ඇත්තටම අපි භාවිතා කරනවා විශේෂයෙන්ම કૃත්‍රිම සිංචන වැඩසටහන් වලදී වගේම කලල බද්ධ ක්‍රියාවලීන් වලදීත් අපි કૃත්‍රිම මේ අපි මද සමයෝජනය වාතන. ඒතර මද සමයෝජනයේදී අපි सिद्ध කරන්නේ එක අපි කියමු හර්ඩ් එකක ඉන්න එක රැලක එක හර්ඩ් රැලක ඉන්න සතුන් සියලු දෙනාම එකම හෝ යොදාගත් පෙර යොදාගත් යම්කිසි කාලයකදී මද තත්වයට පත් කර ගැනීම. මොකද අපි ඉස්සෙල්ලා මුලදී මම හිතන්නේ මේ සාකච්ඡාවේ මුලදී අපි කතා කරා අපිට තියෙන විශාල ගැටලුවක් තමයි මේ මද නිරීක්ෂණයේ තියෙන අපහසුතාවයන්. කියන ලංකාවේ අද AI කියන එකේ අසාර්ථකත්වයක් තියෙනවා නම් එහි 50% අසාර්ථකත්වයට හේතු වෙලා තියෙන්නේ නිසි ලෙස මද නිරීක්ෂණයේ නොවීම. ඒ නිසා මම හිතනවා මේ මද සමායෝජනය තුළ ඇත්තටම මේ මද නිරීක්ෂණය කිරීමට අපිට නිශ්චිත මුළු මාසෙම මේක බලන් ඉන්න ඕනේ. එකෙන් යම් කිසි අපි කියමු දැන් මේකට විවිධ ක්‍රමවේද කීපයක් තියෙනවා ප්‍රොස්ටොග්ලැන්ඩින් හෝමෝන අපි අවස්ථා දෙකකදී දෙන ක්‍රමවේදයක් තියෙනවා ප්‍රොස්ටොග්ලැන්ඩින් එක අවස්ථාවක දෙන එකක් තියෙනවා ඊට අමතරව සිඩා ප්‍රොස්ටොග්ලැන්ඩින් කොම්බිනේෂන් එකක් දෙන එහෙම නැත්නම් MGA ප්‍රොස්ටොග්ලැන්ඩින් ඒ වගේ ප්‍රෝටෝකෝල් එකකට යන්නත් පුළුවන් එතකොට මෙන්න මේ හැම දෙයකදීම අපි කරන්නේ මේ නිශ්චිත කාල වකවානුවකදී හීට් එක මද අවස්ථාව ලබා ගන්න කියන කාරණය තමයි අපි ඇත්තටම මෙතෙන්දී අපි කරන්නේ. ඒක ඇත්තටම මේ හරි පහසුයි විශේෂයෙන්ම සතුන් අවම වශයෙන් සතුන් 5 දිනක් හෝ 10 දිනක් කියන සතුකර සිත 3400ක් 500ක් ඉන්න මද විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් ඇමරිකා වගේ විශේෂ ෆාම් වල ඉන්න එක සමනෙන් කුඩා ෆාම් එකක් කියන්නේ සාමාන්‍ය සතු 700ක් විතර ඉන්න ෆාම් එකක්. අපේ ලංකාවේ සාමාන්‍යයෙන් අපිට අපි කුඩා ෆාම් එකක් කියන්නේ සතු 2-3 දෙනෙක් හිටිය ෆාම් එකක් වුණාට මේ ඇමරිකාව වගේ රටක කුඩා ෆාම් එකක් කියන්නේ මම ගියා මගේ ඇත්තරම මම කුංචි කතාවක් කියන්නේ මම ඇමරිකාවේ නෙබ්‍රස්කා වල ඉන්න කාලේ ගියා මම මගේ එකකට වැඩ කර ස්ටුඩන්ට් කෙනෙක් හිටියා ග්‍රැජුවට් ස්ටුඩන්ට් කෙනෙක් නීල්සන් කියලා. එයාගේ කෝට් එකක් ඇඳලිට ඒ කෝට් එකේ තුන නීල්සන් රේන්ජ් කියලා ගහලා තුනා මම ඒවා රේන්ජ් මගේ එයාගේ යකුවාගේ අපච්චිට රේන්ජ් එකක් තියනවා කියලා මං ගෙදර අපේ ගෙදර අම්මයි අපච්චි තමයි ගන්න මං නිකමට හුවා සතු ගිය දෙනෙක් ඉදෙන 700ක් විතර ඉන්නවා කිව්වා ඉතින් මං ඊ වැඩි මුකුත් අහන්න ගියේ නෑ මොකද දැන් ඉතින් මගේ අදහස ඒකයි මම කියන්නේ සාමාන්‍යයෙන් ඒ විශේෂයෙන්ම ඒ වගේ ෆාම් වල මේ සින්ක්‍රොනයිස් ප්‍රෝග්‍රෑම් අපි කියන්නේ මේ මද සමයෝජනය කියන එක ඊටාම වැදගත්. ඒ වගේම කලල බද්ධයේදීත් වෙන්නේ මම අර කිව්වේ අර ප්‍රතිග්‍රාහකයා අර කලලේ යුක්තාණුය අවස්ථාවට ප්‍රතිග්‍රාහක මව පත් කර ගැනීමත් අපි අනිවාර්යයෙන්ම අපි භාවිතා කරනවා මෙන්න මේ ක්‍රමවේදය විශේෂයෙන්ම මද සමයෝජනය කියන කාරණේ. මේ මද සමයෝජනය අනිත් වැදගත් කාරණේ තමයි අපිට විශේෂයෙන්ම සමහර රිපීට් බ්‍රීඩර්ස් ලා කියලා ඉන්නවා. අපි රිපීට් බ්‍රීඩර්ස් ලා කියන්නේ පැතුම් මම හිතන්නේ අර නැවත නැවත AI කළා කොච්චර AI කරත් සමහර වෙලාවට අපිට සත් පැට විහිම් මේ මද ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒත් එහෙම සත්තු සමහර වෙලාවට අපිට මේ මද සමයෝජන අපි ඉන්ජෙක්ෂන් ප්‍රෝටෝකෝල් එක සමහර පාවිච්චි කරොත් සමහරලාට හරියන අවස්ථාවන් තියෙනවා. හැබැයි ඒ වගේ අවස්ථාවකදී ඇත්තටම අපිට විශේෂයෙන්ම ඔය රිපීට් බ්‍රීඩර්ස් ලා කියන එකත් ලංකාවේ ලොකු ප්‍රශ්නයක්.
කොතරම් මේ අපි කෘතිම සිංචනය කරත් පැටවුම් ලබා ගන්න පැටවුම් ලබා ගන්න සංසේචනය වෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් අපි ඇත්තරම පාවිච්චි කරනවා වෙනත් හෝමෝනල් ට්‍රීට්මන්ට්ස් අපි පාවිච්චි කරනවා GnRH, gonadotropin hormone, FSH වගේ හෝමෝන් පාවිච්චි කරලා ඒ සතුන්ගේ ඩිම්බ මෝචනය අපි උද්දීපනය කරනවා. ඒ උද්දීපනය කිරීම තුළින් සමහර වෙලාවට සයිකල් එක ඉනිෂියේට් කරලා පැටවු ලබා ගැනීම අවස්ථාවක් අපිට ලබා ගන්නත් පුළුවන්. ඒකට මෙන්න මේ වගේ අවස්ථාවවලදී අපිට මද සමායෝජනය කියන කාරණය වැදගත් කියලා මම විශ්වාස කරනවා. හරි, මේ මද සමායෝජනය උදාගෙන අර අපි කලල බද්ධය කියන කාරණයටත් ඒක රුකුල් දෙනවා කියන කාරණේ අපි සඳහන් කරන්නේ. දැන් ඔබ විශ්වාස කරන විදිහට ශ්‍රී ලංකාව තුළ ඔබ මේ ශ්‍රී ලංකා පමණක් නෙවෙයි වෙනත් රටවල් වලත් සංචාරය කර සහ අධ්‍යාපනය ලැබුව කෙනෙක් විදිහට ලංකාව අප රටේ තාක්ෂණය භාවිතා කරන ආකාරය සහ ඒ සම්බන්ධයෙන් අප රටේ ජනතාව තුළ ජනමාධ්‍ය තුළ පොදුවේ තිබෙන්නා වූ හැඟීම සහ ඔවුන්ගේ තිබෙන්නා වූ සංවේදීතාව පිළිබඳව අප රටේ මේ තාක්ෂණයේ භාවිතාව පිළිබඳව ඔබට මොනවගේ මතයක්ද තිබෙන්නේ? ඔහතර අපේ රටේ තාක්ෂණයේ භාවිතය සම්බන්ධව මම හිතනවා යම් කිසි නැඹුරුවක් තියෙනවා. නමුත් ඒකේ තියෙන in principally මම හිතනවා අපි මූලධර්ම වලට අනුකූලව කොයිතරම් දුරට සිද්ධ වෙනවාද කියන එක සම්බන්ධව මට සමහර වෙලාවට ප්‍රශ්න නැගෙච්චි. මම ප්‍රශ්න කරගත්තු අවස්ථාවල් තියෙනවා සමහර වෙලාවට. මොකද අනිත් ප්‍රධාන ප්‍රශ්න අපි ගොඩක් වෙලාවට මේ කලල බද්ධය වගේ දේවල් අපි කරනකොට මේ කලල පිට රටින් ආනනය කළා තමයි පිට රටින් ගෙනහල්ලා තමයි අපි අපේ පිටරට තියෙන කලල ටිකක් තමයි මෙහෙ සතුන්ට අපි දාන්නේ. ඉතින් මේ වගේ සමහර වෙලාවට සාර්ථකත්වය 100% ඉඳලා සමහර තැන්වල තියලා තියෙනවා 50-60 අවස්ථාවක් තියලා තියෙනවා. නමුත් පොදුවේ ගත්තම එහෙම ලොකු සාර්ථක ප්‍රවණතාවයක් අද දකින්නට නැහැ කියන එක තමයි අපිට තියෙන්නේ. මේකට හේතු වෙලා තියෙන මම හිතනවා එකක් තමයි අපේ රටේ දේශීයව මේ රටට අවශ්‍ය නම් යම්කිසි කලල ප්‍රමාණයක් අපි ඒ තාක්ෂණය දේශීයව කලල නිෂ්පාදනයක් අපි ආරම්භ කරන්න ඕන. මම හිතන එක තමයි වඩාත්ම මේ රටට දේශගුණයට පරිසරයට ස්වභාව ධර්මයට අනුකූල විදියට අපි පටන් ගන්න ඕන අපිට දේශීයව කලල නිෂ්පාදනය. මම හිතන එක සඳහා මම හිතන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ලොකු නැඹුරුවක් තියෙනවා. නමුත් මම හිතනවා අනාගතයේදී මේ සම්බන්ධව අපිත් යම් ව්‍යාපෘති වාර්තා කීපයක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට දීලා තියෙනවා. අපිට යම් අපි විශේෂයෙන්ම සබරගමු විශ්වවිද්‍යාලය ඔබ දන්නවා ඇති සත්ව අභිජනන මධ්‍යස්ථානයක් තියෙනවා. ඒකේ යම් කාර්යාවලියෙන් සිද්ධ වෙමින් පවතුන අපි එහෙදි යෝජනා කළ තියෙනවා මේ රටට සුදුසු විදියට මේ රට තුල අවශ්‍ය කලල නිෂ්පාදනය කළා ඒ කලල බද්ධ ක්‍රියාවලියක් ආරම්භ කිරීම තමයි මම හිතනවා වඩාත් සාර්ථක වෙයි. එහෙම නොවුනොත් අපිට ඕස්ට්‍රේලියාවෙන් හෝ නවසීලන්තයෙන් හෝ නෙදර්ලන්තයෙන් මෙහෙට කලල ගෙනල්ලා මේක තවදුරටත් කරගෙන යන්න තරම් පහසුවක් සිදු වෙයිද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. මොකද මේ තාක්ෂණය කියන එක රට තුල තියෙනවා. තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධව පොලිසි මේක මම හිතන්නේ ප්‍රතිපත්ති සකස් කරන්න තීරණය කරන්න ඕන අදාළ තාක්ෂණයේ විද්‍යාඥයන් ඒ සඳහා යොදාගෙන මේ කටයුතු සමයෝජනය කරනවද නැද්ද කියන කාරණේ මම හිතනවා එහෙම එවැනි ලොකු කතිකාවක් එක්ක මම හිතනවා මේ තාක්ෂණය භාවිත කරොත් මම හිතනවා ඉතාමත් සාර්ථක ප්‍රතිඵලත් කරගන්න පුළුවන් කියලා. හොඳයි, ගවර්නර් තුළ අපි උත්සාහ කරන්නේ මෙන්න මේ කතිකාවතර යම් හෝ දායකත්වයක් ලබා දෙන්න. එහෙමනම් අපි ගවර්නර්ට වෙනුවෙන් චෝරාව නිමා වෙමින් තිබෙනවා සවිත් මහත්මයා. බේවින ස්තුතියි අද මේ කතාබහ වෙනුවෙන් අපේ මැදිරියට ඇවිදින් ඔබතුමන්ගේ වටිනා කාලය අපිට ලබා දීම පෙරපන්දු ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ පශු සම්පත් සහ සත්ව නිෂ්පාදන අධ්‍යනංශයේ ආචාර්ය ස්මිත් මාගමගේ මහත්මයාට මා කැමති ඔබතුමව සම්බන්ධ කරගන්න මේ තාක්ෂණික කාරණාවන් පිළිබඳ දැනගන්න අපේ ශ්‍රාවකයෙකුට අවශ්‍යතාවක් තිබෙනවා නම් ඔබතුමන්ගේ දුරකථන අංකය මගේ දුරකථන අංකය මගේ පෞද්ගලික දුරකථන අංකය මම ලබා දෙන්නම් 0711 614 3955 අවශ්‍ය නම් මම හම්බ වෙන්න පුළුවන් සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පස් සම්පත් නිෂ්පාදන අධ්‍යාංශයේ තමයි මම සේවය කරන්නේ. ඉතින් ලිපියක් එවනවා නම් මගේ නම දෙලා පස්සම්පත් නිෂ්පාදන අධ්‍යනාංශය ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ තැපැල් පෙට්ටිය 2 බෙලිහුල්ලය කියන ලිපිණයට එවන්න. අවශ්‍ය දෙයක් දැනුමක් පාසල සිසුන් දැනගන්න යම් කිසි කෙනෙක් ගෝවි මහත්තයෙකුට දරුවන්ට යම් කිසි දැනගත යුතු දෙයක් කියනවා නම් දැනුම් යමක් අවශ්‍ය දෙයක් දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා දැනුම් දෙන්න මම ඉතා සූදානමින් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් මට මේ අවස්ථාව ලබා දුන්නු මට ආරාධනා කරපු පැතුම් ලියනගේ
මහත්මයාටත් ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙන විශේෂයෙන්ම ගොබුවන් නිදිලටත් මේ අවස්ථාව ලබා දෙලා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගත මතන්නේ වර්තමාන ආර්ථික රටාව තුල කිරිගොවිතැන්න විශාල මෙහෙවරක් සිදු වෙමින් පවතිනවා ඒ තුල මම හිතන්නේ නව තාක්ෂණය ඉදිරි ගමනක් වශයෙන් මේ කිරිගොවිතැන්න වර්ධනය කිරීමට දියුණු කර ගැනීමට උදා ගැනීමට මම හිතන්නේ මේක බ්‍රිජ් එකක් වීම ඒ කියන්නේ පාලමක් වශයෙන් ගුවන් විදුලිය මම හිතන්නේ මේ තබා තියෙන සහ පැතුම් නියනගේ මහත්මයා එක මේ තබා තියෙන මේ පියවර මම හිතන්නේ තාමත් න හොඳ යහපත් පියවරක් සහ ඉතාමත් තර ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව සිතනාරම් ස්තුතිවන්ත වෙනවා. ඔසුති අපිත් එක්ක එකතු වෙන සම්බන්ධයෙන් එහෙමනම් මිතුරුනි අපි ගොවියරණින් අදත් සමුගෙන යන සූදානම් ඔබේ අසවන්පත් අතර හොරාවක කාලයක් කර ඉඳලා අදත් අපි මතක් කරන්න කැමති ගොවියරණ ඔබ වෙත අරගෙනෙද්දී අපිට නිෂ්පාදන දායකත්ව ලබා දුන්නේ ලසන්ත දැස්සල්පා මහත්මයා. ඒ වගේම ගොවියරණ ඔබ වෙත අරගෙනෙන කොට වෙනද වගේම මගෙත් එක්ක තාක්ෂණික දායකත්වය ලබා දෙමින් රැඳී සිටියේ මගේ හිතපතා අනුර කුණරත්න හිතපතා. ඔබට දැන් මුහුණු පොතෙන් ගොවියරණ හොයන්නට පුළුවන්. ගොවියරණ කියලා සඳහන් කරලා මුහුණු පොත හරහා ඔබට ගොවියරණ වැඩසටහන පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී YouTube හරහා ඔබට මේ වැඩසටහන් සියල්ල ශ්‍රවණය කිරීමේ අවස්ථාවත් අපි අන්තර්ජාලයේ හොස්සේ ලබා දෙන්න සූදානමින් ඉන්නවා. එවනම් අපි ලැබුණු සතිය හමු වෙන බලාපොරොත්තු පිට කිරි ඉතිරෙන සුන්දර අනාගතයකට ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමු කරනවා මම ඔබේ හිතපතා පැතුම් මුතිකලේනගේ. ඔබට වාසනාවන්ත සුබ සතියක් වේවා. पल नती ने अकाल महावै वसंसा तुरुले अंगागे नमा ओब तिमुना हम्मे पायल तुरु इति पियवर इतिया ओब हम ගිරුණදා විරින්දකගේ සෙනෙහ ගියා යෝද ඇලෙනම් මේ ඔබේ සෙනෙහස සුවඳ දිදි දැන්නුනා මට අම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදි දැන්නුනා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මූදුලඟ අඬලන කොට ඔටුල්ල විමදාදුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉදිකඩලහ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එන ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ අස්වත්තන ගුවන් විතුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ඌ ගුවන් විතුලියෙන්